සිංහල ගීක්ෂුවක හැම නැත්තම් චනුක්ස් බ්‍රෝ යුටිප් චැනල් එකට අදත් අපි ගීක් ගැලුවක්කම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයාලට මතක ඇති මන් දින කීපයකට කලින් මේ Canon EOS M10 කියන mirrorless camera එකේ unboxing video වලට අරගෙන ආවා. ඉතින් ඔයා තාමත් එක බැලුවේ නැත්තම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා චනුක්ස් Canon කියලා search එකක් දාන්න. එතකොට ඔයාලට මේ Canon EOS M10 camera එක මිලදී ගද්දි මොනවද තව ලැබෙන්නේ කියලා. ඒ වගේම මේ Metropolitan Canon Image Square එකට ඔයා ගියාම මේ camera ත් එක්ක තියෙන ඔයාලට ගන්න පුළුවන් experience එක මොකක්ද කියලාත් මම සරලව explain කරලා තියෙනවා. මම හිතන්නේ ඔයාලට මේ video එක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දෙකක් බිස්කට් එකක් අරන් ලෑස්ති වෙන්න. අපි බලමු Canon EOS M10 mirrorless camera එක මොන වගේද කියලා. සිංගල් ගීක්ෂෝ බලන ඔයාලා දන්නවා මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් එකේ කැමරාව ගොඩක් වේගෙන් දියුණු වෙගෙන යනවා. ඉතින් ඒ වුණාට තාම ඒක කැමරාවකට සමාන කරන්න බෑ. මොකද මේකේ තියෙන සෙන්සර් එක පොඩි, ඒ වගේම මේ ලෙන්ස් එකේ එහෙමත් නැත්නම් මේ ඉස්සරහා තියෙන ලෙන්ස් වල මෙකනිසම් එක තාම සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් අනේ නිසා තාමත් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ෆොටෝ එකක්, එහෙමත් නැත්නම් ගොඩක් ක්වොලිටි ෆොටෝ එකක් ඔයාලට කැප්චර් කරන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඔයාලට කැමරා එකකටම යන්න වෙනවා. ඉතින් කැමරා එකක් කිව්වම අපේ ඔළුවට එන්නේ මේ වගේ ටිකක් ලොකු මහත DSLR කැමරා එකක්. ඒ වගේම මේකේ ගොඩක් ප්‍රොෆෙෂනල් ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ලොකු ඉමර්ජ් සෙන්සර් එකක් තියෙනවා ස්මාර්ට්ෆෝන් එකට වඩා ගොඩක් ලොකු. ඒ නිසා ගොඩක් හොඳ ක්වොලිටි ෆොටෝ එකක් අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාගේ සිටුේෂන් එක අනුව මේ කැමරාවේ ලෙන්ස් එක මාරු කරලා ගොඩක් හොඳ ෆොටෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. ඒ කියන්නේ ටෙලිෆොටෝ, වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් වෙන්න පුළුවන්, ප්‍රයිම් ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්, ඔයාට ලස්සන පෝට්‍රේට් එකක් ගන්න, එහෙම නැත්නම් ලෝ ලයිට් වලදී ෆොටෝස් කැප්චර් කරන්න. ඉතින් කොහොම වුණත් මේ DSLR කැමරා එකක් තරම්ම මේ පුංචි mirrorless කැමරා එකටත් perform කරන්න පුළුවන් හැකියාව මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ තඩියට තඩිය තියෙන DSLR එක වැඩ කරන්නේ කොහොමද කියලා, සහ මේ mirrorless කැමරා එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේක දැනගත්තම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි DSLR එක ලොකු වෙන්නත් mirrorless එක පොඩි වෙන්නත් ප්‍රධාන හේතුව මොකක්ද කියලා. අපි DSLR එකකින් මොකක් හරි ෆොටෝ එකක් කැප්චර් කරන්න ගියාම මේකේ ලෙන්ස් එක හරහා එන ආලෝකය මේ මිරර් එකට වැටෙනවා. මේ මිරර් එකෙන් උඩ තියෙන ප්‍රිසම් එකට රිෆ්ලෙක්ට් කරනවා. ඉතින් ඒක හරහා තමයි ඔයාලට මේ ඔප්ටිකල් view find එක හරහා මේ ඔයා කැප්චර් කරන්න යන්නේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති අපි මේක ෂටර් කරනකොට, එහෙම නැත්නම් මේ විදියට ක්ලික් කරනකොට ලොකු සද්දෙකුත් එක්ක මේ මිරර් එක උඩට ගිහිල්ලා ආය වැටෙනවා. ඉතින් මේ මිරර් එක උඩට යන හින්දා තමයි අපිට එකපාර්ට්ම දෙයක් පේන්නේ නැතුව යන්නේ. ඒ වගේම මේ මිරර් එක උඩට ගිහපු ගමන් මේකේ තියෙන sensor එකට අපි කැප්චර් කරන්න යන ෆොටෝ එක වැටෙනවා. ඒ වගේ mirrorless කැමරා එකක් ගත්තොත් ඔයාලට පේන ඇති මේ ලෙන්ස් එක හරහා එන ආලෝකය මේ mirror එකකට වැටෙන්නේ නැතුව කෙලින්ම වැටෙන්නේ sensor එකට. ඉතින් එතකොට කොහොමද මේකේ view find එකට, එහෙමත් නැත්නම් අර reflect කරලා අපිට බලා ගන්න පුළුවන් විදියට හදන්නේ? ඉතින් එතකොට මේ පුංචි monitor එකට electronically තමයි අපිට මේ විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම පිටිපස්සේ ලොකු display එකකුත් තියෙන නිසා මේ image sensor එකට වැටුණාට පස්සේ ඒක digital convert කරලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතන්නේ හැමෝටම තේරෙන විදියට සරලවම තමයි මේ මං ඔයාලට explain කරේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවානේ මේක ඇතුලේ ඒ වගේ මිරර් එකක් එක්ක මැකනිසම් එකක් තියෙන නිසා තමයි මේක ටිකක් පළල වෙලා ලොකු වෙලා තියෙන්නේ. නමුත් mirrorless එකේ වාට පේනවා ඇති ලෙන්ස් එක හරහා කෙලින් මේක sensor එකට එන්නේ. ඉතින් ඒ නිසා reflect කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මේක මේ සිහින් විදිහට එහෙම නැත්නම් පොඩි විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම වාට පැහැදිලිව තේරෙනවා ඇති මේ මැකනිසම් එක නිසා image quality එකට බාධාවක් වෙන්නේ නැහැ. මොකද එළිය කෙලින්ම sensor එකට තමයි මේ දෙකේම වැටෙන්නේ. ඉතින් කතා කර කර හිටියා, එහෙම නැත්නම් explain කර කර හිටියා ඇති දැන් අපි බලමු මේ EOS M10 camera එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා unboxing එකේදී අපිට ගොඩක් දේවල් හම්බුණා. මේකෙන් අපිට බැටරි එකක් සහ ලෙන්ස් එකක් හම්බුණා මතක ඇති. ඉතින් මේ බැටරි එක මම පැය කීපයක් චාර්ජ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ කැමරා එකේ යටින් අපිට බැටරි ඕපන් කියලා පුංචි කොටසක් තියෙනවා. මේක ඕපන් කරාට පස්සේ අපිට ලේසියෙන්ම අපේ බැටරි එක මේක ඇතුළට දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන පුංචි ස්ප්‍රින් එකක් එක කොටසක් තියෙනවා. මේක නිසා ඔයාගේ බැටරි එක මේක ඇතුළේ හිර වෙනවා. ආයෙත් ඔයාලට මේක එළියට ගන්න ඕන නම් මේ ස්ප්‍රින් එක ඔයාලට පස්සට කරලා තමයි එළියට ගන්න වෙන්නේ. ඊළඟට මේ තියෙන 15 to 45 mm ලෙන්ස් එක. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව මේ වගේ ලෙන්සස් ගොඩක් තියෙනවා. ඔයාලට අවශ්‍ය ලෙන්ස් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මගේ ලෙන්ස් එකේ කව එක මේ විදිහට අයින්
කරගන්නවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ කැමරා එකෙත් කව එකක් තියෙනවා. අපිට පුළුවන් මේකත් ලේසියෙන්ම මේ විදිහට අයින් කරගන්න. ඔයාලට මේ ලෙන්ස් එක හිතේ හැටියට මේක ඇතුළට දාන්න පුළුවන් හැකියාවක් නැහැ. ඔයාලට පේනවා ඇති කැමරා එකේ පුංචි සුදු පාට ඩොට් එකක් තියෙනවා. ඒ වගේම ලෙන්ස් එකෙත් මෙතන ඩොට් එකක් තියෙනවා. මේ දෙක සමපාත වෙන විදිහට තිබ්බම ඔයාලට පේනවා ඇති මේ විදිහට දාලා දකුණට කරකවන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාගේ ලෙන්ස් එක ලොක් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා කැමරා එක ඇතුලේ අපිට බිල්ඩ් ඉන් ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔයාලට මෙමරි කාඩ් එකක් මේක ඇතුළට දාන්නම වෙනවා. ඔයාලට පුළුවන් දකුණු පැත්තේ මේ කාඩ් කියන ස්ලොට් එක මේ විදිහට ඕපන් කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් SD කාඩ් එකක් ලේසියෙන්ම මේක ඇතුළට දාගන්න. දැන් අපේ කැමරා එක රෙඩි ෆොටෝස් කැප්චර් කරන්න හැම නැත්නම් වීඩියෝස් කැප්චර් කරන්න. ඉතින් මේ තියෙන්නේ මේකේ පවර් බටන් එක. අපිට තියෙන්නේ මේක මේ විදිහට ප්‍රෙස් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහ පුංචි අමුතු මැසේජ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ලෙන්ස් එකේ මේ විදිහට ලොක් එකක් තියෙනවා. අපිට පුළුවන් මේක මේ විදිහට ඉස්සරහට කරලා දකුණට කරකවන්න. එතකොට මේකේ ලොක් එක ඇරෙනවා. දැන් අපිට පුළුවන් මේකේ zoom කරන්න, ඒ වගේම focus කර කර ලස්සනට ෆොටෝස් කැප්චර් කරන්න. මේ පවර් බටන් එකේම ඔයාලට මේ switches කීපයක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේක default එහෙමත් නැත්නම් පටන් ගද්දිම තියෙන මේ A+ කියන එකේ. ඒ කියන්නේ මේක දැන් shoot කරන්න ලෑසි හැම දෙයක්ම ඔටෝමැටිකලි තමයි වැඩ කරන්නේ. ඔයා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් නෙමෙයි නම් එහෙමත් නැත්නම් ඔයාලට මේක ඇතුලේ තියෙන දේවල් එහෙම settings වෙනස් කරන්න දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ mode එක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ lens එක කරකවලා අවශ්‍ය දේ focus කරලා මේකේ මේ shutter button එක click කරන්න විතරයි. එතකොට මේකේ auto focus ලස්සනට වැඩ කරනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ shutter button එක click කරලා මොකක් හරි focus කරගන්න පුළුවන් වගේම මේ display එකේ ඔයාලට අවශ්‍ය තැන touch කරාමත් ඔයාලට ලේසියෙන්ම ඕනම දෙයක් focus කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ camera එක මේ විදිහට අපිට අල්ලගන්න ලේසි. ඔයාලට පේන ඇති අපේ මාපට ඇඟිල්ල රැඳෙන තැන මේ විදිහට rough කොටසක් තියෙනවා. ඉතින් ඒ නිසා camera එක listen එකකින් වළක්ව ගන්න පුළුවන්. ඊට පහලින් අපිට මේ විදිහට menu button එක තියෙනවා. JPG quality එකෙන් වගේම raw quality එකෙන් image capture කරන්න පුළුවන් හැකියාව මේකෙන් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ raw capture කරොත් අපිට පස්සේ edit කරගන්න පුළුවන් ගොඩක් ලස්සනට. ඒ කියන්නේ ගොඩක් detail එක ගොඩක් information එක තමයි අපේ image එක capture වෙන්නේ. ඊට පස්සේ අපිට සාමාන්‍ය camera එක වගේ මේකේ aspect ratio එක ඒ වගේම අනිත් information වගේ දේවල් settings වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේකේ specially මම කතා කරන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකෙන් දාන්න. මේ settings අතර මාරු වෙන්න ඔයාලට පුළුවන් මේ navigation keys පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේක touch screen එකක් නිසා ඔයාලට ගොඩක්ම ලේසි. ඒ වගේම ඔයාලට මේකේ video record කරනකොට ඔයාලට පුළුවන් full HD එහෙම නැත්නම් 1920x1080 resolution එකෙන් 25 fps එකෙන් videos record කරන්න. කැමරා එකේ settings වලට අමතරව අපිට පුළුවන් general settings ඇතුළට යන්න. ඔයාලට මෙතන daily සහ monthly folder create කරලා auto files හැදෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ display එක වගේ දේවල් මේ විදිහට settings වෙනස් කරගන්න පුළුවන් හැකියාවත් ලැබෙනවා. ඒ වගේම sensor එක clean කරන්න, මේකේ sounds වගේ දේවල් හදන්න, ඒ වගේම wifi settings වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන් හැකියාවත් මේකේ තියෙනවා. ඉතින් ඔයා දැන් බලනවා ඇති ඇයි මේකේ wifi settings තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේකේ දකුණු පැත්තේ මේ phone එකක icon එකක්, එහෙම නැත්නම් button එකක් තියෙනවා. මේක NFC හරහා සහ wifi හරහා ඔයාගේ smartphone එකත් එක්ක connect කරගන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඔයා එළියේ ඉන්න වෙලාවක වුණත් මේක ඇතුලේ තියෙන ඔයා capture කරපු image ඉක්මනටම ඔයාගේ phone එකට අරගෙන edit කරලා ඔයාට social media upload කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ phone එක හරහා මේ camera එක remotely control කරන්න අවශ්‍ය නම් ඔයාට මේ wifi settings පාවිච්චි කරලා app එක download කරගන්න පුළුවන්. menu button එකට පහලින් ඔයාට තවත් buttons 4ක් සහ මැද තවත් set button එක බලා ගන්න පුළුවන්. ඊට පහලින් අපිට play button එකක් තියෙනවා. මේක click කරොත් ඔයා capture කරපු දේවල්, ඒ වගේම ඔයා record කරපු video වගේ දේවල් මේකෙන්ම play කරන්න පුළුවන්. මේකේ built-in speaker එකකුත් තියෙන නිසා ඔයා වීඩියෝ කරපුවා මෙතනින්ම play කරලා අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කැමරා එකේ වම් පැත්තේ මේ තියෙන flash button එක. ඔයාලට පේනවා ඇති මේක click කරපු ගමන් අපිට මේකේ flash එක ටිකක් අමුතු විදිහට on වෙනවා. එහෙමත් නැත්නම් මේ විදිහට bump වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් photo එකක් capture කරද්දී low light වල මේක පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් ඔයාලට අවශ්‍ය නැත්නම් මේ විදිහට ඇතුළට දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති HDMI සහ USB icon එක. මේක open කරලා පස්සේ ඔයාලට පේනවා ඇති mini HDMI එකක් සහ ඔයාලට data cable එක හරහා connect කරන්න පුළුවන් port එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි කලින් කතා කරා මේකේ කාඩ් එක දාන්න පුළුවන් මෙතනට කියලා. ඒ වගේම මේකේ පහල බැටරි දාන එකට අමතරව ඔයාලට පේනවා ඇති මේකේ mount point එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ගාව තියෙන ඕනම standard tripod එකකට, එහෙම නැත්නම් gorilla pod එකකට, එහෙම නැත්නම් වෙනත් ඕනම mount එකකට ලේසියෙන්ම මේක fix කරගන්න, එහෙම නැත්නම් mount කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ M10 කියන mirrorless camera එක හැමතිස්සෙම photo එකක් capture කරන්න වගේම video එකක් record කරන්නත් සූදානමින් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා dedicated buttons දෙකක්ම අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ටිකක් ලොකුවට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ දබරැඟිල්ලට ලේසියෙන් අල්ලන්න පුළුවන් විදිහට මේකේ shutter button එක. ඔයා කැමරා එක auto focus දාලා තියෙන වෙලාවට අපිට මේ shutter button එක ටිකක් hold කරන් හිටියම focus වෙනවා. ඊළඟට අපිට මේක tap කරාම, එහෙමත් නැත්නම් shutter කරාම මේ photo එක capture වෙනවා බලා ගන්න පුළුවන්.
ෂටබට් එක වටේට අපිට මේ විදිහට වීල් එකක් එහෙම නැත්නම් නැවිගේෂන් එකක් බලා ගන්න පුළුවන්. මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් හදිසි වෙලාවට කැමරා එකේ සෙටින්ග්ස් එහෙම හදා ගන්න, ඒ වගේම මෝඩ් වගේ දේවල් චේන්ජ් කර ගන්න. ඊට මෙහා පැත්තෙන් රතු පාටට ඔයාලට රෙකෝඩ් බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ඕන වෙලාවට ඔයාලට තියෙන ලේසියම මේක ක්ලික් කරන එක විතරයි. මේ පවර් බටන් එකත් එක්ක තියෙන ස්විච් එක පාවිච්චි කරලා අපි ඔටෝ මෝඩ් එකෙන් මේ විදිහට මැනුවල් මෝඩ් එකට එහෙම නැත්නම් ප්‍රෝ මෝඩ් එකට තමයි දැන් යන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් ইনফরমේෂන් අපේ ඩිස්ප්ලේ එකේ දැන් බලා ගන්න පුළුවන් කලින් ඔටෝ මෝඩ් එකට වඩා. මම මේ වම් පැත්තේ උඩම තියෙන icon එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේ කැමරා එකෙන් අපිට ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන් මෝඩ්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මැනුවල් එක්ස්පෝෂර් මෝඩ් එක, ඇපර්චර් ප්‍රයොරිටි මෝඩ් එක, ඒ වගේම ෂටර් ප්‍රයොරිටි මෝඩ් එක, ප්‍රෝග්‍රෑමින් මෝඩ් එක, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයා තවත් පහළට ගියොත් ඔයාලට පේනවා ඇති හයිබ්‍රිඩ් ඔටෝ, ක්‍රියේටිව් ඇසිස්ට්, ඒ වගේම self portrait මෝඩ් එක, portrait selfie මෝඩ් එක, landscape, close up, ඒ වගේම food mode, sports. ඔයා ගොඩක් වෙලාවට දැකලා ඇති ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ මේ වගේ දේවල් තියෙනවා. ඉතින් එතන simulate කරාට මෙතන ගොඩක් වෙලාවට ඇත්තටම මේ දේවල් සිද්ධ වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන HDR මෝඩ් එකක් තියෙනවා. ඒ වගේම මේ fish eye effect එක අපිට මේ විදිහට දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් ලස්සනට මේ fish eye effect එකත් එක්ක photos capture කරන්න පුළුවන්. අපිට art ball කියලා effect එකක් තියෙනවා. ඒ වගේම water painting, toy camera effect එක, soft focus, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේවා එකින් එක මම මේ වීඩියෝ එකේදී ඔයාලට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඉස්සරහා වීඩියෝ වලදී කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා කැමරා එක මිලදී ගත්තට පස්සේ මේ වගේ දේවල් ඔයාටම ටෙස්ට් කරගන්න ඉඩ දීලා මම ඊළඟ ස්ටෙප් එකට තමයි දැන් යන්නේ. මේ මෝඩ් එකේදී අර අපි කලින් කතා කරපු ඔටෝ මෝඩ් එකේ වගේ නෙමෙයි මේ කැමරා එකේ සෙටින්ග්ස් DSLR එක පාවිච්චි කරනවා වගේ ඔයාලට එඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ ඩිස්ප්ලේ එක ටච් නිසා ඔයාලට පුළුවන් මේ විදිහට ටච් කරලා ඔයාලට අවශ්‍ය විදිහට මේකේ සෙටින්ග්ස් හදාගන්න. එහෙම නැත්නම් මේකේ ෂටර් බටන් එකත් එක්ක තියෙන මේ වීල් එක, එහෙම නැත්නම් මේ නැවිගේෂන් එක කරකවලා ඔයාලට මේකේ සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට අපි මේකේ තුන්වෙනි ස්විච් එකට තමයි මාරු වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ වීඩියෝ කැමරා එකක් තියෙන්නේ. අපි මේකට මාරු වුණාට පස්සේ මේක ස්පෙෂල් වීඩියෝ මෝඩ් එකට වැටෙනවා. මේ මෝඩ් එකේදී ඔයාලට එක්ස්පෝෂර් එක, ෂටර් ස්පීඩ් එක වගේම ඇපර්චර් එකත් මෙයා ඔටෝමැටිකලි සෙට් කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක් ලේසියෙන් වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. කොහොම වුණත් මේකේ ෆොටෝස් කැප්චර් කරද්දී වගේම වීඩියෝ කැප්චර් කරද්දී මේකේ ඔටෝ ફોකස් සහ ඔබ්ජෙක්ට් ට්‍රැකින් ගොඩක් හොඳට වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆේස් ට්‍රැකින් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ්ජෙක්ට් එකක් මූව් වෙන ගමන් වුණත්, ඒ වගේම මිනිස්සෙක් මූව් වෙන ගමන් වුණත් මේ ඔබ්ජෙක්ට් එක ફોකස් කරගෙන ට්‍රැක් කරගෙන කැප්චර් කරන්න පුළුවන් හැකියාව මේකට තියෙනවා. ඒ වගේම මේ කැමරා එකේ මං අහස තවත් ෆීචර් එකක් තමයි මේකේ මේ තියෙන ඩිස්ප්ලේ එක ෆ්ලිප් කරන්න පුළුවන් හැකියාව ලැබෙන එක. ඔයාලට පේනවා ඇති මේ විදිහට සම්පූර්ණයෙන්ම ඩිස්ප්ලේ එක හැරවුවට පස්සේ අපේ පැත්තේ මොන හරි මන් නැත්තම් තමන්ව වීඩියෝ කරගන්නකොට වීඩියෝ වෙන්නේ මොනවද කියලා අපිට ලේසියෙන්ම බලන්න පුළුවන් හැකියාව ලැබෙන එක. ඒ වගේම මේක මේ විදිහට ෆ්ලිප් කරලා තියෙන්නේ කියලා මේකේ ඩෙන්ටිෆයි කරගන්නවා. ඒ වගේම මේකේ selfie mode එකක් එතකොට ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඉතින් ඒ නිසා අපිට selfie video capture කරනකොට එහෙම නැත්තම් selfie විශේෂයෙන් capture කරනකොට ඒකට අවශ්‍ය settings ටිකක් මේකේ වෙනම හදන්න තියෙනවා. ඔයාලට portrait mode එකෙන් selfie ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම beauty face වගේ option උත් අපිට මේකේ settings වල බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ තවත් video එකකදී මේකේ settings එකකින් එක අරගෙන ඔයාලට පැහැදිලි කරන්නම්. මේකේදී අපිට ඒ දේවල් කතා කරන්න ගියොත් ඔයා video එක සම්පූර්ණයෙන්ම දිගැස්සෙනවා. ඒ වගේම මේ display එක මේ විදිහට angle කරන්න පුළුවන් නිසාම අපිට එක එක angle වලින් photos සහ videos capture කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේකේ උඩ මොනවා හරි capture කරනවා නම් අපිට අවශ්‍ය විදිහට මේකේ display එක මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම අපි බිමින් එහෙම නැත්නම් නැවිලා මොනවා හරි capture කරනවා නම් අපි display එකට වෙනම නැවෙන්න ඕනේ නැහැ. display එක අපිට ඕන පේන විදිහට හරව ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේකේ display එක touch එක වගේම මේ විදිහට කරගන්න පුළුවන් එකත් මේ කැමරා එකේ තියෙන special feature එකක් විදිහට තමයි මම දකින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ Canon M10 එකේ තියෙන 18 megapixel APS-C size sensor එකක්. ඒ වගේම අපි කලින් video එකේදී මේකේ sensors ගැන ටිකක් කතා කරා. ඉතින් ඒ නිසා අපිට මේකේ sensor එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ඔයාලා අහලා තිබුණා DSLR කැමරා එක සහ mirrorless කැමරා එක battery වෙනස කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ මේ කැමරා එකේ body එක ටිකක් ලොකු නිසා, ඉඩක් ටිකක් ලොකු නිසා ටිකක් ලොකු battery එකක් තමයි DSLR එකට තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන milliamp hour ගානත් එහෙම නැත්නම් capacity එකත් වැඩි. ඉතින් අවසානවකට අපිට mirrorless එකේ battery එකක් ටිකක් පොඩියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේක ඇතුලේ තියෙන mechanism සහ අනිත් දේවල් නිසා battery එක සාමාන්‍ය එක විදිහටම වැඩ කරනවා කියලත් අපිට කියන්න පුළුවන්. කොකටත් මම මගේ 70D එකේ සහ M10 එකේ battery life එක පොඩ්ඩක් check කරලා ගොඩක් දුරට videos සහ photos capture කරලා ඔයාලට ඊළඟ video එකේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලා අහලා තිබුණා DSLR එක වඩා මේ mirrorless එක focusing අවුල්ද කියලා. ඉතින් මම 70D එක සහ 80D එකත් එක්ක බලනකොට මේකෙත් අපිට auto focusing, object tracking සහ face detection වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මට මේකේ focusing issue එකක් එහෙම නැත්නම් tracking issue එකක් නම් තාමත් බලා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කොහොම නත් ඉස්සරහට මම මේකේ මොන හරි product එකක් shoot කරනකොට එහෙම නැත්නම් vlog එකක් කරනකොට low light වැඩ කරනකොට කොහොමද කියලා තවත් විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට ඔයාලා අහලා තිබුණා DSLR කැමරා වගේම මේ mirrorless කැමරා වලටත් lenses තියෙනවද කියලා.
ඉතිං ප්‍රධාන දේ තමයි මේ තියෙන්නේ මිරලස් කැමරාවේ ලෙන්ස් එක පොඩි ඒ වගේම වට පේනදි DSLR එකේ ටිකක් ලොකු ලෙන්ස් එකක් තමයි තියෙන්නේ. වට මිරලස් කැමරාවකට DSLR එකේ වගේම ලෙන්ස් සීරීස් එකක්ම තියෙනවා. වට අවශ්‍ය විදිහට අවශ්‍ය සිටුේෂන් එක අනුව ලෙන්ස් එක මෙලිදී අරගෙන පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම වට පුළුවන් මේ DSLR එකේ ලොකු ලෙන්ස් එකත් ඔයාගේ මිරලස් පුංචි කැමරාවකට හයි කරන්න මේකට අවශ්‍ය හෝල්ඩ් එක එහෙමත් නැත්නම් ඇඩැප්ට් එක වා මිලදී ගත්තට පස්සේ. දැන් ඔයා කැමති ඇති මම මේකෙන් කැප්චර් කරපු ෆොටෝස් කීපයක් සහ වීඩියෝස් කීපයක් බලන්න. Canon M10 mirrorless camera එකට මම කැමති වෙන්න හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි මේකේ තියෙන portability එක. අපිට මේක අපේ පුංචි බෑග් එකක උනත් ලේසියෙන්ම දාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම DSLR camera එකක් වගේ අපිට lenses මාරු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට හොඳ quality එකේ photos capture කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා photography වලට videography වලට beginner කෙනෙක් නම් ඔයාලට මේකේ auto mode එක පාවිච්චි කරලා ගොඩක් හොඳට video සහ photos capture කරන්න පුළුවන්. ඒ වගේම settings capture කරන්නත් පුළුවන් නිසා ඔයාලට semi professional විදිහට මේ camera එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මිල වට ගොඩක් වෙලාවට DSLR එකකට වඩා අඩු මුදලකට මේ mirrorless camera එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ Canon Image Square එක ගැන සහ මේ වගේ මිල ගණන් ගැන විස්තර කීපයක් මම පල්ලෙහා description එකේ සහ comment section එකේ දානවා. ඉතින් අවසාන වශයෙන් මේ mirrorless camera එක ගැන ඔයා මොනවද හිතන්නේ? සමහර විට මේ camera එක වාත් පාවිච්චි කරනවා ඇති. ඔයර තියෙන අත්දැකීම් හැම දෙයක්ම වගේ පල්ලෙහා comment section එකෙන් දාන්න. මේ camera එක මිලදී ගන්න අයට ඒ වගේ මේක පාවිච්චි කරන අයට ඔයාගේ අදහස් වගේ දේවල් ගොඩක් වැදගත් වෙයි. තවමන හරි වට මේ ගැන දැනගන්න තියෙනවා නම් පල්ලෙහා comment section එකෙන් දාන්න. ඊගා video එකේදී මම ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක අරන් මම එළියට ගිහිල්ලා එක එක සිටුේෂන් වලදී අපේ ෆොටෝස් කැප්චර් කරනකොට කොයි විදිය එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වේවිද කියලා තව වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. එතකොට තමයි මම වීඩියෝස් upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මේ තියෙන social media මාව like කරන්න, follow කරන්න, single M Tech Education update ඔයාලට ගෙන්න ගන්න. අද single geek show එක එකතු වුණාට ඔයාලට ගොඩක් සුදීගල් single geek show එකෙන් මේ වගේ ගොඩක් දේවල් අරන් ඉක්මනටම. Oh,